මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම් කෙටුම් පත පිළිබඳව. පළවෙනි කාරණය තමයි මේ ගිවිසුම අත්සන් කළා නැහැ. මේ ගිවිසුම පිළිබඳව ඊයේ දින ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායම විසින් ව්‍යාජ නිවේදනයක් ප්‍රචාරය කළා. ඒ අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල් උතුමාණන්ගේ නාමයෙන් ඒ ව්‍යාජ ප්‍රකාශය ප්‍රචාරණය කළා තිබුණි. ඊයේ හවස වෙනකොට ඒ ප්‍රකාශය ව්‍යාජ ප්‍රකාශයක් බවට සියලුම මාධ්‍යයන් වෙත නිල වශයෙන් දැනුම් දීමක් කළා. දැන් ඔබට පේනවා ගෝඨාභය රාජපක්ෂගේ කඳවුර ඕනම කෙනෙක්ව, ඒ කියන්නේ අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල් උතුමාණන්ව ගෙනහැර දක්වමින් ව්‍යාජ ප්‍රවෘතියක්, ව්‍යාජ ලිපියක් ප්‍රකාශයට පත් කරනවා කියන්නේ ඒ ව්‍යාජ නිර්මාණ කිරීමේ උපරිම තත්ත්වය. ඔබ දන්නවා 2015 මැතිවරණ වෙලාවෙත් මේ විදිහටම ව්‍යාජ ගිවිසුම් ඉදිරිපත් කළා. මේක හුඟක් බරපතලයි. ඒ නිසා එකාතකින් මාධ්‍ය මේ ප්‍රවෘත්ති වාර්තාකරණයට පෙර එවැනි ප්‍රශ්නගත ලේඛනවල තියෙන අව්‍යාජත්වය පිළිබඳ සොයා බලන්න ඕනි. ඒ වගේම රට දැනගත යුතුයි ගෝඨාභය රාජපක්ෂගේ කඳවුර පත්වලා තිබෙන ඉතාම පහළ තත්ත්වය. විශේෂයෙන්ම මේ රටේ කිතුණුවන් අප්‍රේල් 21 මුහුණ දුන්නු ඒ තාමත්ම බරපතල ඛේදනීය තත්ත්වය ඉවහල් කරගෙන තමන්ගේ ඡන්ද ව්‍යාපාරය ඉදිරියට ගෙන යන ගෝඨාභය රාජපක්ෂ කාඩිනල්තුමාණන් ගැනවත් සැලකිල්ලක් නැහැ කියන එක තමයි මේ පෙන්නුම් කරලා තියෙන්නේ. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම නිසා දේශපාලනයේ කැළඹේ, රට අනතුරේ, ලෝක විනාශයේ සිදුවේ යනාදී විදිහට මේ ප්‍රවෘත්ති මවලා තියෙනවා. දැන් මං ඔබෙන් අහනවා එක දෙයක්. මාධ්‍යකරුව හැටියට ඔබ ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කරලා තියෙනවද මොන වගන්තියද මේ රටට අහිතකර කියලා? ඔබ විමල් වීරවංශගෙන් ප්‍රශ්න කරලා තියෙනවද මොන වගන්තියද මේ රටට අහිතකර කියලා? ඔබ ගම්මන්පිලගෙන් ප්‍රශ්න කරලා තියෙනවද මොන වගන්තියද මේ ගිවිසුමේ රටට අහිතකර කියලා? ඔබ බන්දුලගුණවර්ධන්ගෙන් ප්‍රශ්න කරලා තියෙනවද මොන වගන්තියද රටට අහිතකර කියලා? මේ ගිවිසුම පිළිබඳ කිසිම කරුණක් හරියට නොදැන දැන් දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව නොමග යමින් ඉන්නවා.